ආයුබෝවන් සුබ උදෑසනක් දුවේ පුතේ. අපස සාමාන්‍ය පෙළ විභාගය ක්‍රමක්‍රමයෙන් ලං වෙනවා. ඒ වෙනුවෙන් රූපවාහිනී ජාතික පාසලෙන් අපි විවිධ විෂය ධාරාවන් යටතේ ඔබට අවශ්‍ය කරන දැනුම අවබෝධය ලබා දෙනවා. අදත් සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ධාරාව යටතේ අපි ඔබට ඒ විදිහට දැනුම සහ අවබෝධය ලබා දෙන්න මේ විදිහට ඔබව මුණගැහෙනවා. දුවල පුතාලට මතක ඇති පසුගිය සතියේදී අපි කතා බහ කළා සිංහල භාෂාවේ අපට හමුවන විවිධ ව්‍යාකරණ ප්‍රභේද පිළිබඳව. ඉතින් ඒ පාඩමේම තවත් එක් පියවරක් මේ විදිහට තබමින් අදත් අපි ව්‍යරණයට අත්වලක් සපයන්නට මේ විදිහට සූදානමින් ඉන්නවා. මේ වෙනුවෙන් මේ අත්වල සපයන්න අද අපට දායකත්වය දක්වනව සුපුරුදු පරිදි දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙනේ සිංහල අංශ ප්‍රධානී අරුණ බාලසූරියගුරු මහත්මත්, ඒ වගේම කොළඹ නාලන්දා විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රධානි සමන්මලී රාජපක්ෂ මහත්මියත් අද මේ වැඩ කටයුත්ත වෙනුවෙන් අපට දායකත්වය සපයනවා. ආයුබෝවන් ඔබ දෙපළටම. අරුණගුරුතුමා, දැන් අපි පසුගිය සතියේදී කතා බහ කළා සිංහල භාෂාවේ අපට හමුවන විවිධ ව්‍යාකරණ ප්‍රභේද පිළිබඳව. අද අපි අපේ පාඩම ආරම්භ කරන්නේ මොන වගේ ව්‍යාකරණ ප්‍රභේදයකින්ද? අද අපි අපේ ව්‍යරණ පාඩම ආරම්භ කරන්නට ප්‍රවේශයක් හැටියට මා කල්පනා කළා විරුද්ධාර්ථ පද පිළිබඳව කතා කරන්න. දැන් ඔබ දන්නවා අපේ සිංහල භාෂාවේ පදවල පද පිළිබඳ දැනුමේදී විරුද්ධ පද යම් පදයකට විරුද්ධ පදයක් සාදාගන්නේ කොහොමද කියන එක අපි ඉගෙනගෙන තියෙනවා අපේ කුඩා කාලේ පටන්. එතකොට දැන් විරුද්ධාර්ථ පද සාධන ආකාරය ගැන ඔබ කල්පනා කරනවා නම් දුවේ පුතේ, සමහර විරුද්ධ පද සෑදෙන්නේ ඒ මුල් පදයට උපසර්ග පදයක් යෙදීමෙන්. දැන් ගුණ කියන එකට නිර් උපසර්ග යෙදෙනවා, කුසල් කියන එකට ආ යෙදෙනවා, අදර අනදර වගේ යෙදෙනවා. මේ වගේ එක ප්‍රභේදයක් ඔබට එහෙම හඳුනා ගන්න පුළුවන්. තවත් ආකාරයක් තියෙනවා සම්පූර්ණයෙන්ම අර මුල් පදයට වෙනස්ම පදයක් යෙදීමෙන්. දැන් අපි දුක කියන එකට විරුද්ධ පදේ හැටියට යොදාගන්නේ සැප. එතකොට දුක සැප කියන පද දෙක එකිනෙකට සම්පූර්ණ වෙනස් ආකාරයෙන් යෙදෙන. ඉතින් මේ විදිහට ඔබ ඉගෙනගෙන තියෙනවා විරුද්ධාර්ථ පද ගැන. දැන් ඔබට අපස සාමාන්‍ය පෙළ විභාගයේදී පළමු වන ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න අතරේ හෝ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ හෝ විරුද්ධාර්ථ පද පිළිබඳ ඔබෙන් විමසීමක් කළොත් ඔබ මේ මතකය අලුත් කරගෙන ඔබට පිළිතුරු සපයන්න පුළුවන්. අපි ඒ විභාග ස්වරූපේ ප්‍රශ්නයක් ඔබට දැන් ඉදිරිපත් කරනවා. අපි ඒ ප්‍රශ්නය අනුව පිළිතුරු දෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් පහත සඳහන් පදවල විරුද්ධාර්ථය ලියන්න. එතකොට ඔබට දීලා තියෙන උත්සාහය, ආගන්තුක, අපේක්ෂිත, සංකෝචනය, දුලබ, රිසි. එතකොට ඔබ දන්නවා උත්සාහය කියන උත්සාහ කියන පදයට විරුද්ධාර්ථයක් දෙන්න පුළුවන් නිරුත්සාහ කියලා. උත්සාහ, නිරුත්සාහ. ඒ වගේම ආගන්තුක කියන එකට අපිට නේවාසික කියලා පිළිතුරක් දෙන්න පුළුවන්. අපේක්ෂිත කියන පදයට අපිට අන් කියන උපසර්ගය යොදලා අනපේක්ෂිත කියන විරුද්ධාර්ථය දෙන්න පුළුවන්. ඒ වගේම සංකෝචනයට අර මම කිව්වා වගේ වෙනස්ම පදයක් යෙදෙනවා, සංකෝචනයේ ප්‍රසාරණය. දුලබ කියන පදයට අර දු උපසර්ගය වෙනුවට සු උපසර්ගය දෙලා දුලබ, සුලබ කියලා විරුද්ධාර්ථ පදේ අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම රිසි කියන පදයට රිසි නැත්තම් කැමති කියන පදයට අපිට යොදන්න පුළුවන් නොරිසි කියලා විරුද්ධාර්ථ පදය. මෙන්න මේ විදිහට ඔබට විභාගයේදී විරුද්ධාර්ථ පද පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවොත් අර මතකයෙන් අර දැනුමින් මේ විදිහට පිළිතුරු සපයන්න ඔබට පුළුවන්. දුවේ පුතේ, අපි පසුගිය සතියේදී ඔබට සන්ධි පාඩම සාකච්ඡා කළා. ඔබට මතක ඇති. ඔව්, පද දෙක එක පදයක් බවට තනි පදයක් බවට පත් කරනකොට ඔබට සන්ධි ප්‍රභේද ගණනාවක් යටතේ අපි සාකච්ඡා කළා. ඔබට ඒ දැනුම ප්‍රමාණවත් වෙනවා ඇතැයි සිතෙනවා. නමුත් අපේ දරුවන්ට තවමත් ගැටලුවක් තියෙනවා. මේ පද දෙකක් විසන්ධි කරන්නේ කොහොමද? විසන්ධි වෙන්නවා කියන්නේ මොකද්ද? මේ අමුතුම වචනයක් ආවොත් කොහොමද විසන්ධි වෙන්නේ? ඒ සඳහා අපි සිතුවා නැවතත් එම කොටස ඔබට පුංචි ප්‍රශ්න කිහිපයකින් මතක් කරලා දෙන්නට. දැන් බලන්න මේ මෙන්න මේ ආකාරයට
විසන්ධි කරන්න. නැත්නම් පහත පද විසන්ධි කරන්න. බලන්න උත්කෘෂ්ඨාලංකාරය කියලා වචනයක් තියෙනවා. දැන් මෙතන වචන දෙකක් තියෙන බව ඔබ පැහැදිලිවම දන්නවා. දැන් නොදන්නේ මේ වචන දෙක වෙන් කරගන්න ආකාරයයි. එසේනම් කොහොමද මේ වචන වෙන් කරගන්නේ? ඔබ දන්නවා මේ වචන භාවිතයේදී එකක් වුවත් සමහර අවස්ථාවලදී දකින්නට. එහෙමනම් කොහොමද මේක කඩාගන්නේ? සිතින් කීප වරක් උච්චාරණය කරන්න. උත්කෘෂ්ඨාලංකාරය, උත්කෘෂ්ඨාලංකාරය. ඒ වගේ ඔබට නිතැතින්ම නිසකවම ඔබගේ වචනය දෙකක් බවට පත් වෙනවා නිසැකයි. ඒ පුංචි උදාහරණයක් තමයි ඔබට ඒ පැහැදිලි කළේ. ඔබගේ සිංහල භාෂාවේ ප්‍රවීණත්වය මේ වන විට ඇති බොහෝම වශයෙන්ම ඒ නිසා ඔබට එය සැකයක් නැතුව මේ පද විසන්ධි කරන්නට පුළුවන්. එසේත් නැත්නම් පද දෙකක් බවට පත් කරන්නට පුළුවන්. දැන් අපි බලමු උත්කෘෂ්ඨාලංකාරය හැදුනේ කොහොමද? උත්කෘෂ්ඨ අලංකාර කියන පද දෙකෙන් තමයි මේ පදේ සෑදුනේ. ඒ වගේම ප්‍රධානාචාර්ය, ප්‍රධානාචාර්ය, ප්‍රධාන ආචාර්ය. ඒ වගේම අත්‍යලංකාර, අති අලංකාර, අත්‍යලංකාර වෙනවා. ඒ වගේම දුවේ පුතේ බුද්ධෝත්පත්තිය, බුද්ධ උත්පත්තිය, බුද්ධෝත්පත්තිය වෙනවා. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තු උත්පත්තිය, ක්‍රිස්තුත්පත්තිය වෙනවා. අන්න එතෙන්දි බලන්න බුද්ධෝත්පත්තිය, ක්‍රිස්තුත්පත්තිය. ඒ අර සන්ධි වෙන ආකාරය අනුව ඒ පද ඒ ආකාරයට තිබීම ඔබ ගැටලුවක් කරගන්නට එපා. පද දෙකක් ඔන්න ඔය ආකාරයටයි තනි පදයක් බවට පත් කරගන්නේ, තනි පදයක් ඔය ආකාරයටයි විසන්ධි කරන්නෙත් කියලා ඔබ අද ඉගෙන ගන්නට ඕනි. ඒ වගේම ව්‍යාකරණ ඒ ප්‍රශ්න පත්‍රයේ ඔබෙන් ප්‍රශ්න කෙරෙන තවත් පාඩම් වර්ගයක් තමයි තද්දිත පද. තද්දිත පද ඔබ මේ වෙනකොට හදාරලා තිබෙනවා ව්‍යාකරණ අංගයක් හැටියට. තද්දිත පද යනු කුමක්ද කියලා. දැන් මේ තද්දිත පද අයිති වෙන්නේ ප්‍රත්‍යාර්ථ නාම කියන එකට. ප්‍රත්‍යාර්ථ නාම කියන පද පාඩමේ ඔබ දන්නවා ප්‍රත්‍යයකට අර්ථයක්. ප්‍රත්‍යක් කියන්නේ නාම ප්‍රകൃතියකට හෝ ක්‍රියා ප්‍රകൃතියකට එකතු වෙන අකුරක් හෝ අකුරු කීපයක්. හැබැයි මේ නාමපදයට නාම ප්‍රകൃතියට එකතු වෙන මේ අකුර හෝ අකුරු කිහිපයට ආවේනික අර්ථයක් තියෙනවා. ඒ එවැනි දැන් නාම ප්‍රകൃතියකට එහෙම Tamanටම ආවේනික අර්ථයක් ඇති ප්‍රත්‍යක් එකතු වුණාම අපි තද්දිත කියනවා. ක්‍රියා ප්‍රകൃතියකට Tamanටම ආවේනික අර්ථයක් ඇති ප්‍රත්‍යක් එකතු වුණාම අපි ක්‍රදන්ත කියනවා. දැන් අපි තද්දිත කියන පාඩම අර ගත්තොත් ඒ තද්දිත පාඩම ඔබගෙන් අහන්නට පුළුවන් තද්දිත පදයක් දීලා එහි නාම ප්‍රകൃතිය වෙන් කරලා ඒකට අදාළ මේ අර්ථය, ඒ කියන්නේ අර අර්ථයක් ඇති ප්‍රත්‍ය කුමක්ද කියලා ඔබෙන් අහන්න පුළුවන්. එහෙම අහන අභ්‍යාසයක් අපි බලමු. මෙන්න මේ විදිහට ඔබෙන් ඇහුවොත් පහත සඳහන් තද්දිත පදවල ප්‍රകൃතිය හා තද්දිත ප්‍රත්‍ය වෙන් කර දක්වන්න. දැන් එහෙම ඔබෙන් අහපුවාම ඔබෙන් ඔබට වෙන් කරලා දක්වන්න අපි තත්ව කියන පදය දුන්නොත් තත්ව කියන වචනය අපි දැනගන්න ඕනේ. තත්ව කියන පදය සෑදිලා තියෙන්නේ නාම ප්‍රകൃතියකට අර්ථානිත ප්‍රත්‍යක් එකතු වෙලා. එතකොට බොහෝ දෙනෙක් මේ තත්වය කියන වචනේ වරදවත් ලියනවා අපි දකිනවා. තත්වය තයන්නට පස්සේ එක් හල් අකුරක් එක් හල් තයන්නක් යොදලා ලියන අවස්ථා අපි දකිනවා. නමුත් මේක නියමාකාරයෙන් මෙහි ප්‍රകൃති ප්‍රත්‍ය වෙන් කළොත් ඔබට පේනවා තත් කියන ප්‍රകൃතියට තමයි ත්ව ප්‍රත්‍යය දෙන්නේ. එතකොට තත් කියන ඒ පදය, ඒ කියන්නේ පවතින ස්වභාවය වගේ කියන අර්ථයෙන් නාම ප්‍රകൃතියට ත්ව ප්‍රත්‍යය යෙදුනහම අර දෙවෙනුවට තියෙන ඒ හල් තයන්න පරරූප සංදියෙන් ආදේශයක් විදිහට මෙතන මේ තත් කියන පදය හල් තයන්න බවට පත් වෙලා තත්ව කියලා හැදෙනවා. එතකොට මේ තත්ව කියන පදය අපි ප්‍රകൃති ප්‍රත්‍යයෙන් කරපුවාම ওই විදිහටයි එන්නේ තද්ත්ව. ඒ වගේම අනන්‍යතා කියන පදය හැදෙන්නේ තා ප්‍රත්‍ය එකතු වීමෙන්. ඒ තා ප්‍රත්‍යයට තියෙනවා භව කියන අර්ථය. එතකොට අනන්‍ය භාවය, අනන්‍ය භාවය. ඒ කියන්නේ අනන්‍යතා. ඒ වගේම පෞද්ගලික
පෞද්ගලික කියන පදය තද්දිත පදයක්. එහි නාම ප්‍රකෘතියයි තද්දිත ප්‍රත්‍යයයි වෙන් කරපුවාම ඒ තද්දිත ප්‍රත්‍ය වෙන්නේ එක ප්‍රත්‍යය. ඒ එක ප්‍රත්‍යය යෙදෙන්නේ අයත් යන අර්ථයෙන් පුද්ගල කියන නාම ප්‍රකෘතියට. එතකොට අපි දකිනවා සමහරු පුද්ගලික කියලා හදනවා, සමහරු පෞද්ගලික කියලා හදනවා. නමුත් මේක නියමාකාරයෙන් වෙන්නේ පුද්ගලයන්ට අයත් කියන අදහස ලැබෙන පුද්ගල එක තමයි පෞද්ගලික වෙන්නේ. එතකොට තවත් දරුව හුඟක් වරද්දන එකක් තමයි ඇමරිකානු, රුසියානු, ආසියානු කියන වගේ පදවල මේ නුයන්න මූර්ධජ කරලා ලියන අවස්ථා අපි දකිනවා වරදවල. එතන ගෞරවාර්ථ අනුප්‍රත්‍යය කියලා හිතාගෙන වෙන්නට ඕනේ. නමුත් මේ ප්‍රදේශාර්ථයෙන් නු ප්‍රත්‍යය යෙදෙන්නේ ඇමරිකාවට අයත් ඇමරිකාවේ වාසය කරන කියන අදහසෙන්. එතකොට ඇමරිකානු, ආසියානු, අප්‍රිකානු කියන තැන්වල යෙදෙන්නේ ඒ නු ප්‍රත්‍යය. ඉතින් මේ විදිහටම වත් මත් ප්‍රත්‍යය, තර තම ප්‍රත්‍යය, අටු, අටි, ඉති ආදී වශයෙන් ප්‍රත්‍ය රාශියක් තියෙනවා ඔබ හදාරලත් ඇති. ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් ඔබ මෙවැනි ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රකෘති සහ ප්‍රත්‍ය වෙන් කරන්න, ප්‍රකෘති සහ ප්‍රත්‍ය වෙන් කිරීම සඳහා ඒ තද්දිත ප්‍රත්‍යවල අර්ථ වෙනම වටහාගෙන ඒවා කොයි ආකාරයෙන්ද නාම ප්‍රකෘති වල දෙන්නේ කියන එක තේරුම් අරගෙන අභ්‍යාසයට පිළිතුරු සපයන්න. අරුණ මහත්මයා, තද්දිත අභ්‍යාසයක දරුවන් යොදවද්දී දුවේ පුතේ දැනගන්නට ඕනේ ඔබ කෘදන්ත කියලත් පද විශේෂයක් තියෙනවා නේද ගුරු මහත්මයා? එතකොට අපේ ගුරු මහත්මයා තද්දිත සාකච්ඡා කරද්දී ඒ එක්කම කෘදන්ත කියන්නේ පුතේ ප්‍රත්‍යාර්ථ නාමවල අනෙක් කොටස, අපි ඒකත් විමසලා බලමු. එතකොට ඔබට අපි පසුගිය සතියේ සාකච්ඡා කළා, අයි නිහතදීත් සාකච්ඡා කළා මේ ප්‍රත්‍යාර්ථ නාමවල කොටස් දෙක, තද්දිත හා කෘදන්ත. කෘදන්ත පදයක් සෑදෙන්නේ කොහොමද? දැන් තද්දිත පදයක් සෑදෙන හැටි දන්නවා. එහෙමනම් අපි ක්‍රියාපදයක් ඇසුරෙන් කෘදන්ත සාදා ගන්න ආකාරය මෙතනදී විමසා බලමු කුඩා අභ්‍යාසයක යෙදීම මගින්. ඔව්, පහත ක්‍රියාපද ඇසුරින් කෘදන්ත පද සාදන්න. දැන් බලන්න ක්‍රියාපදයේ තමයි නටති. මේ නටති කියන ක්‍රියාපදයේ ඇසුරෙන් ඔබට කෘදන්ත පද රාශියක් හදාගන්නට පුළුවන්. නැටු, නැටු කිව්වොත් අතීත කෘදන්තයක්. නටන, මේ දැන් වර්තමාන කාලයට අයත් කෘදන්තයක්. ඊළඟට නැටුම්, දැන් බලන්න නට ඌ නැටු, නටන නටන, නට උම් නැටුම්, ඒ වගේම නටන්නේ, නටන්නා, නටන්නේ, ඔය ආදී විදිහට ඔය නටයි කියේ නටති කියන ක්‍රියාපදයෙන් බොහෝ කෘදන්ත පද සාදා ගන්නට පුළුවන්. ඒ වගේම බැලුව කියන ක්‍රියාපදයෙන් බැලු, බලන, බැලුම්, බලන්නේ, බලන්නා, බලන්නේ, ඔය වගේ කෘදන්ත පද සාදා ගන්නට පුළුවන්. ඒ වගේම බලන්න ගයමි කියන ක්‍රියාපදයේ ගත්තොත් ගැයු, ගයන, ගැයුම්, ගයන්නා, ගැයීම්, ඒ වගේ කෘදන්ත පද සාදා ගන්නට පුළුවන්. දැන් ඔබට නටති කියන ක්‍රියාපදයේ ආවත්, බැලුහ කියන ක්‍රියාපදයේ ආවත්, ඔය ගයමි කියන උත්තම පුරුෂයෙන් ඒ ක්‍රියාපදයේ ආවත්, ප්‍රථම පුරුෂයෙන් ආවත්, මධ්‍යම පුරුෂයෙන් ආවත්, ඔබ කළ යුත්තේ ක්‍රියා ධාතුව සොයාගෙන එයට කෘදන්ත ප්‍රත්‍යයන් ආදේශය කරමින් කෘදන්ත පද සාදා ගැනීමයි. ඒ ආකාරයට ඔබ, මම හිතනවා කෘදන්ත පිළිබඳ දැනුමක් ලබා ගන්නට ඇති. ඔයනි අභ්‍යාස සොයා තවත් වැඩි දියුණු කරගන්නට ඔබට අප අවස්ථාව ලබා දෙනවා. අනුගුරුතුමා, දැන් අපි සමහර අවස්ථාවල දකිනවා ඇමති මඩුල්ල, අමාත්‍ය මණ්ඩලය ආදී වශයෙන් සඳහන් වෙනවා. මේ වගේ ස්ථානවලදී, මේ වගේ අවස්ථාවලදී අපිට හඳුනා ගන්න පුළුවන් ව්‍යාකරණ ප්‍රභේදය කුමක්ද? ඔව්, එතන අයෝද්‍යා මේ ප්‍රශ්නේ තියෙන්නේ තත් සම තත් බව ප්‍රභේදය. දැන් අපි පුතාලට දුලට මතක් කරමු තත් සම තත් බව කියන්නේ මොකක්ද කියලා. දැන් අපේ සිංහල භාෂාවට එකතු වෙලා තියෙනවා සංස්කෘත, පාලි භාෂාවල වචන. ඒ කියන්නේ අපේ මාතෘ භාෂාවල වචන එකතු වෙලා තියෙනවා. මේ වචන අපිට ආවහම අපි අපේ සිංහල භාෂාවත් එක්ක මේ වචන පාවිච්චි කරනවා හරි හරියට. දැන් අපි පාසල කියලා කියනවා, පාඨශාලාව කියනවා, විද්‍යාලය කියලා කියනවා, විදුහල කියනවා. එතකොට පාඨශාලාව, විද්‍යාලය තත්සමයි. ඒ තත්සම කියන්නේ පවතින ස්වභාවය, ඒ කියන්නේ මාතෘ භාෂාවේ වචන ඒ ආකාරයෙන්ම සමානව ගැනීම තත්සමයි. ඇතැම් වෙලාවට අපි ඒ මාතෘ භාෂාවේ පද අපි වෙනස් කරනවා, තත් අභාවයට පත් කරලා අපේ වචනයක් බවට පත් කරගන්නවා. ඒ විදිහට තමයි අපේ විද්‍යාලය විදුහල් කරගත්තේ. එතකොට දැන් මෙවැනි පද යුගල වශයෙන් යෙදෙන අවස්ථා තියෙනවා. දැන් ඔබ මගෙන් ඇහුවේ
ඇමති මණ්ඩලයේද අමාත්‍ය මණ්ඩලයේද නේද? එතකොට දැන් එතනදී ඇමති කියන පදය ඇත්තටම මේ අපේ මාතෘභාෂා පදයක් නෙමෙයි අපේ වචනයක් ඇමති කියන එක. අමාත්‍ය තමයි මාතෘභාෂා පද. එතකොට දැන් අමාත්‍ය කිව්වොත් අපි ඊළඟ වචනේ දාන්න ඕනේ ඒ තත් සම පදයක්මයි. එතකොට අමාත්‍ය කියන එකට ගැලපෙන්නේ මණ්ඩලය. ඇමති කිව්වොත් අපි මඩුල්ල කියලා හදාගන්නවා. එතකොට අපිට මේ මේ දරුවන්ගෙන් විභාගයේදී අපේක්ෂා කරනවා මෙන්න මේ පදල යුග්මයක් ආවහම තත්සම තත්බව හරියට යෙදුවේ නැත්නම් අර ඇමති මණ්ඩලය කියලා දන්න බෑ. ඒක නිවැරදි සිංහල නෙමෙයි. එවැනි දැනුමක් ඔබට තිබෙනවාද කියලා පරීක්ෂා කරලා බලන අභ්‍යාස එනවා. දැන් ඒ වගේ අපි පුංචි අභ්‍යාසයක් බැලුවොත් එහෙම මෙන්න මේ විදිහේ තියෙනවා. දැන් ඔබෙන් අහනවා පළමු වචනය හෝ දෙවෙනි වචනය වෙනස් කොට ගැලපෙනසේ සකස් කරන්න කියලා. ඒ ඔබට දීලා තියෙන්නේ අර වරදෝපු වචනයක්. දැන් ඉඳු ඡාප. දැන් මේ ඉඳු ඡාප දැන් මේ ඡාප කියන වචනේ තත් සමයි ඉඳු තත් බවයි. තත් සම තත් බව එකට හිටින්න බෑ. එක්ක දෙකම තත් සම නැත්නම් දෙකම තත් බව. එතකොට අපි මේක ඒ විදිහට සකස් කළොත් ඉඳු නම් සැව්. ඡාප වලට ගැලපෙන්නේ ඉන්ද්‍ර. ඉන්ද්‍ර ඡාප ඉඳු සැව්. ඒ විදිහට ගලපන්න ඕනේ. ඒ වගේම විදුසක් විදු චක්‍රවර්ති කිව්වහම විදු තත් බවයි. ඒ කියන්නේ අපේම වචනයක් විදිහට හදලා චක්‍රවර්ති මාතෘභාෂාවේ තත් සම පදයක්. එතකොට අපි ওই දෙක එකිනෙකට ගැලපෙන්න හදනවා නම් විදු සක්විති විද්‍යානං චක්‍රවර්ති. එතකොට මේ විදිහට දැන් රාජ ආඥාව රජ අන ආඥා චක්‍රය අනසක සූර්ය රශ්මිය හිරු රැස් වාලුකා කාන්තාරය වැලි කතර ඔන්න ඔය වගේ වචන ඔබෙන් විමසන්න පුළුවන්. කොහොමද මේ වචනවල ප්‍රභේදය ඔබට ගලපා ගන්න පුළුවන්ද කියලා. ද්වේපුතේ අපි දැන් විරුද්ධ පද පිළිබඳව කතා බහ කළා. ඒ වගේම සන්ධි කෘදන්ත පද තද්දිත තත්බව සහ තත්මව පිළිබඳවත් ඒ ආශ්‍රිත ගැටලු කිහිපයකුත් කතා බහ කරා. ඊළඟට මම සමන්මලි ගුරුතුමියගෙන් දැනගන්න කැමති විභක්ති පිළිබඳව. කොහොමද අපි විභක්ති පදයක් හඳුනාගන්නේ? ද්වේපුතේ විභක්ති පදයක් හඳුනා ගන්නට පෙර අපි විභක්ති කීයක් තියෙනවද සිංහල භාෂාවේ කියලා දැනගන්නට ඕනේ. විභක්ති තියෙනවා නමයක්. ඒ විභක්ති නමය කටපාඩමින් ඔබ දැනගෙන හිටියොත්, ඒ විභක්ති නමේ වාක්‍යයක යෙදෙන්නේ කොයි ආකාරයටද කියලා ඔබ දැනගෙන සිටියොත් ඔබට විභක්ති නම වරදින්නට බෑ. නමුත් ඔබේ ලොකු සිතේ බයක් තියෙනවා විභක්ති පාඩම පිළිබඳව. ඒක මම හොඳ ආකාරවම දන්නවා. ඔබ විභක්ති වලට බයයි. නමුත් අද සිට බය වෙන්නට එපා. අපි කෙටියෙන් ඔබට ඉතාම කෙටියෙන් විභක්ති කියන්නේ මොකක්ද, විභක්ති කොහොමද හඳුනාගන්නේ කියන එක අපි අවබෝධ කරලා දෙන්නම්. ඔන්න බලන්න. දැන් බලන්න අපි ඉස්සෙල්ලා විභක්ති නමේ බලමු. ප්‍රථමා විභක්ති, කර්ම විභක්ති, කර්තෘ විභක්ති, කරණ විභක්ති, ආධාර විභක්ති, සම්ප්‍රදාන විභක්ති, සම්බන්ධ විභක්ති, අවදි විභක්ති, ආලපන විභක්ති. නැවතත් කිව්වොත් ප්‍රථමා කර්ම කර්තෘ, කරණ ආධාර, සම්ප්‍රදාන සම්බන්ධ, අවදි ආලපන. ඔය සිද්ධාත් සංගරා කතුවරය පෙරකම් කතු කරන ඔයාදී විදිහටත් හඳුන්වනවා. කෙසේ වෙතත් විභක්ති නමයක් තියෙනවා. දැන් මම ඔබට එකිනෙක කෙටියෙන් පැහැදීම කරලා පැහැදීමක් ඉන් පසු අපි පුංචි අභ්‍යාසයක යෙදෙමු. බලන්න ප්‍රථමා විභක්ති. ඔබ දැන් වාක්‍යයක් ගත්තොත් ගොවියෝ කුඹුරු කෙටුවහ. දැන් කවුද කුඹුරු කෙටුවේ? ඔබට ප්‍රශ්නයක් නගන්නට පුළුවන්. කුඹුරු කෙටුවේ ගොවියෝ, එහෙමනම් දුවේ පුතේ ගොවියෝ තමයි ඒ වාක්‍යයේ උක්තය වෙන්නේ. හැම විටම වාක්‍යයක උක්ත කර්තෘ අනිවාර්යයෙන්ම ප්‍රථමා විභක්ති. ඔබ කෙටියෙන් මතක තියාගන්න වාක්‍යයක උක්ත කර්තෘ ප්‍රථමා විභක්ති. ඒ කර්තෘකාරක වාක්‍යයක. කර්මකාරක වාක්‍යයක නම් වැද්දන් විසින් මුවෝ මෙරෙති. එහෙදි බලන්න මුවෝ කියන පදේ තමයි උක්ත වෙලා තියෙන්නේ. අන්න කර්මකාරක වාක්‍ය නම් උක්ත වූ කර්මය තමයි එතනදි මුවෝ තමයි ප්‍රථමා විභක්ති. එහෙමනම් හැම විටම දුවේ පුතේ ප්‍රථමා විභක්ති පදය හැම විටම උක්ත පදයක් විදියට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම කර්ම විභක්ති. ඔබ දැන් මෙහෙම කිව්වොත් උපාසිකාව මල් කැඩුවාය. උපාසිකාව කැඩුවේ මොනවද? මල්. අන්න වාක්‍යයේ කර්මය ඒ අයත් වෙනවා කර්ම විභක්තියට. ඒ බොහෝ විට සැම විට වගේ අනුක්තව තියෙනවා. ඊළඟට කර්තෘ විභක්තිය. කර්තෘ විභක්තිය හොයාගන්නට ලේසි. ඒ යෙදෙන්නේ කර්මකාරක වාක්‍යයක විසින් පදයට පෙර යෙදෙන්නේ කර්තෘ විභක්තිය. දැන් මෙහෙම කිව්වොත් බල්ලන් විසින් සොරු පැන්නේති. දැන් බලන්න විසින්ට පෙර යෙදෙන අනුක්ත පදේ බල්ලන්, එය තමයි
කර්ම විභක්තියට අයත් වෙන්නේ. එසේනම් ඔබට සොයා ගන්නට ලේසි විසින් කියන නිපාත පදයට පෙර කර්මකාරක වාක්‍යයේ දෙන්නේ කර්තෘ විභක්ති. ඊළඟට බලන්න දුවේ පුතේ කරණ විභක්ති. කරණ විභක්ති කියන්නේ හේතු කොටගෙන කියන අර්ථය. අම්මා හැන්දෙන් හොදි බෙදුවාය. නංගි පින්සලෙන් චිත්‍රය පාට කළාය. අයියා පැන්සලෙන් චිත්‍රයක් ඇන්දේය. ඔන්න ඔය ආකාරයට ගත්තොත් අම්මා හොදි බෙදලා තියෙන හැන්දෙන්. එතකොට හැන්දෙන් හැන්ද තමයි හේතු උනේ. එතකොට නංගි පාට කළේ පින්සලෙන්. අයියා චිත්‍රය ඇන්දේ පැන්සලෙන්. එතකොට පින්සලෙන් පැන්සලෙන් අන්න කරණ විභක්ති. ඒ වගේම දුවේ පුතේ ආධාර විභක්තිය. දරුවා තොටිල්ලෙහි නිදයි. දරුවා කොහෙද නිදන්නේ? තොටිල්ලෙහි. එහි කියන ප්‍රත්‍ය ඇසුරු කොටගෙන ශිෂ්‍යා පුටුවෙහි ඉඳි. පුටුවෙහි. එතනදිත් පුටුවෙහි එහි ප්‍රත්‍ය ඇසුරු කොටගෙන. ඒ වගේම සම්ප්‍රදාන විභක්තිය. අපි කෙනෙකුට යමක් දෙනවා. මුදලක් වෙන්න පුළුවන්, අවවාදයක් වෙන්න පුළුවන්, ටොක්කක් වෙන්නත් පුළුවන්. මොනවා හෝ දෙයක්. මොන දෙයක් දුන්නත් දීම ලබන්නා තමයි පුතේ මේ සම්ප්‍රදාන විභක්තියට අයත් වෙන්නේ. අම්මා සිඟන්නාට බත් දුන්නාය. එතකොට අයිති වෙන්නේ සිඟන්නාට කියන පදේ තමයි සම්ප්‍රදාන විභක්තියට. එතන අම්මා ප්‍රථමා විභක්ති. සම්ප්‍රදාන විභක්තියට අයිති වෙන්නේ සිඟන්නාට. දැන් මෙහෙම කියමු. මම තාත්තාට කුඩය අල්ලමි. දැන් අවුවට වැස්සට යනවා තාත්තත් සමග. තාත්තාට සේවයක් කරන්නේ. එතනදි තාත්තාට. එතනදි තාත්තාට කියන පදේ අයිති වෙන්නේ සම්ප්‍රදාන විභක්තියට. මුදලක් වෙන්න පුළුවන්. මම අයියාට රුපියල් 50ක් දුන්නෙමි. දැන් කාටද දුන්නේ? අයියාට. එතකොට ඒක ලබාගත්තු තැනක් තමයි සම්ප්‍රදාන විභක්තියට අයත් වෙන්නේ. ඒ වගේම සම්බන්ධ විභක්තිය. සම්බන්ධ විභක්තියෙන් කියන්නේ අයිතියක්. මවගේ කිරි, මව් කිරි. හරකාගේ මස්, හරක් මස්. ඔය වගේ මව් කිරි. මේ අපේ පාසලයි අයිතියක් කියවෙනවා. එහෙමනම් සම්බන්ධ විභක්තියට අයිති වෙනවා. ඒ වගේම දුවේ පුතේ ගිලිහීමක්, වෙන්වීමක්. ඒ හඳුන්වන්නේ අවදි විභක්තිය කියලා ඔබ මතක තියාගන්න. ගසෙන් ගෙඩිය වැටේ. එන් ප්‍රත්‍ය දෙනවා. ගසෙන් වෙන් වෙනවා. ඉරෙන් එළිය ලැබෙයි. හඳෙන් සිසිලස ගෙන දෙයි. ඉරෙන් හඳෙන්. ඒ වගේ. ඒ වගේ බලන්න තවත් එකක්. ආලපන විභක්තිය. ඇමතීමක්. දරුව මේ හොඳින් ඉගෙන ගන්න. දරුව අමතනවා. සෙබළුනි රට ආරක්ෂා කරන්න. සෙබළුනි බලන්න. එතකොට අණකිරීමක්, ඉල්ලීමක් ආලපන විභක්තියේදී සිද්ධ වෙනවා. දැන් ඔබට මම විභක්ති ගැන දැන්වීමක් කළා, හැඳින්වීමක් කළා. දැන් අපි බලමු පුංචි අභ්‍යාසයක මෙය යෙදවීම තුලින් තවදුරටත් ඔබට ධාරණය කරන්නට. පහත වාක්‍යන්හි ඉරියැඳි පද අයත් විභක්ති නම් කරන්න. ශිෂ්‍යෝ උදෑසනම පාඩම්හි නිරත වෙති. එතන බලන්න ශිෂ්‍යෝ. ශිෂ්‍යෝ අයිති වෙන්නේ ප්‍රථමා විභක්ති. ඒ වගේම එතන උක්ත කර්තෘණි ශිෂ්‍යෝ. මං කලින් කිව්වාගේ උක්ත කර්තෘ තමයි ප්‍රථමා විභක්ති. වඩු කාර්මිකයා වහලයෙන් බිමට බසි. වහලයෙන් වෙන්වීමක්, ගිලිහීමක්. බිමට බැස්සා වෙන්න පුළුවන්, බිමට වැටුණා වෙන්න පුළුවන්. වෙන්වීමක්. එහෙමනම් අවදි විභක්ති. ගිරවා කූඩුවෙහි සිටි. කූඩුවෙහි. එහෙමනම් එය ආධාර විභක්ති. ඔන්න ඔය ආකාරයට කෙටියෙන් මතක තියාගන්න. ඔබට විභක්ති අපහසු පාඩමක් නොවන්නට ඒ හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඔව්. ඒ වගේම ඔබට පුළුවන්ද දැන් විභාගයට ඔබ මුහුණ දෙනකොට ක්‍රියාපද පාඩම ඔබට කොහොමද දැනෙන්නේ? ඒ කියන්නේ ඔබ සූදානම්ද ක්‍රියාපද පාඩමෙන් අසන අභ්‍යාසවලට පිළිතුරු සපයන්න? සිහිපත් කරගන්න ක්‍රියාපද පාඩම. එතකොට ක්‍රියාපද කියලා කියන්නේ, ක්‍රියාවක් කියන්නේ කිසියම් කිරීමක් හෝ සිදුවීමක්. දැන් දුවයි කිව්වොත්, බලයි කිව්වොත් කරන දෙයක්. ඒ වගේම පිපෙයි, ගලයි, පායයි කිව්වහම සිදුවන දෙයක්. එතකොට මේ සිදුවීම්, කිරීම් ක්‍රියාපද. එතකොට ඔබ ඉගෙනගෙන තියෙනවා ක්‍රියාපද ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්නේ. ක්‍රියාපද ආඛ්‍යාත, අනාඛ්‍යාත. සමහර ක්‍රියාපද අවසාන ක්‍රියා හැටියට වාක්‍යයක ප්‍රධාන පුවත අඟවන පදේ හැටියට යෙදෙනවා. සමහර ක්‍රියාපද ඒ අවසාන ක්‍රියාවට පෙර යෙදෙන ඒවා. අවසාන ක්‍රියාවට පෙර වාක්‍යයේ තෙදිලා විවිධ ආකාරයට සිදුවෙන ඒවා. ඉතින් මෙහෙම දෙකට බෙදලා ඔබ ඉගෙනගෙන තියෙනවා ආඛ්‍යාත වශයෙන් ප්‍රයෝජ්‍ය ක්‍රියා, විධික්‍රියා, ආශිර්වාද ක්‍රියාව.
ඒවගේ ඔබ අනාක්‍යාත වශයෙන් ඉගෙනගෙන තියෙනවා අසම්භාව්‍ය ක්‍රියා, පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා කියන ක්‍රියාපද. ඉතින් මේ දුටු ගමම්ම මේ ක්‍රියාපද වර්ගය ඔබට හඳුනාගන්න පුළුවන්ද යන්න ප්‍රශ්න පත්‍රවලදී ඔබෙන් විමසා බලනවා. අපි අභ්‍යාසයක් අරගෙන බලමු. ආදර්ශ අභ්‍යාසයක් මෙන්න මේ විදිහට ඔබෙන් ඇහුවොත්, පහත ඉරි ඇඳි පද අයත් විවරණ වර්ගයේ කියලා අහනවා. එතකොට මේ ඔබෙන් විමසන්නේ විවරණ වර්ගයේ කියලා ක්‍රියාපද බව ඔබට පේනවා මේ වාක්‍ය දිහා බලපුවාම. එතනදී අපි ටිකක් පැරණි ව්‍යවහාරයෙන් ඇතැම් ක්‍රියාපද අපේ දරුවන්ට ටිකක් අඳුනගන්න අමාරුයි. දැන් මේ කියග මගිය එනකොයි සිට කියන මේ යෙදුම, අපේ පුරාණ ග්‍රන්ථයක එන මේ යෙදුම කියග මගිය කියන තැන මේ ස්වરૂපය විධික්‍රියාවටයි අයිති වෙන්නේ. කියග කියන්න කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒ වගේම ගුත්තිල කාව්‍ය පාඨයක් මේ තියෙන්නේ කියත උන් මෙතෙපුල ආයේ ඇදුරු ගුත්තිල. දැන් මේ කියත, බලත, නටත, රඟත කියලා මේ කියන ත කාර්ය ඔබ හොඳට දන්න අල් දයන්නයි දී යන්නේ. කියද්දී, බලද්දී, නටද්දී ආදී වශයෙන් එම ක්‍රියාපද වර්ගෙමයි. ඔබ දැන් දන්නවා මේ ක්‍රියාපද වර්ගය අසම්භාව්‍ය ක්‍රියා බව. ශිෂ්‍යයා පාඩම් කර නින්දට ගියේය. ශිෂ්‍යයා පාඩම් කර නින්දට ගියේ. එතකොට මේ කර කියන එක මේ නින්දට ගියේය කියන අවසාන ක්‍රියාවට නැත්තම් ආඛ්‍යාතයට පෙර සිදුවී හමාරයි. ආඛ්‍යාතයට පෙර සිදුවී හමාර නම් එය පූර්ව ක්‍රියාවක්. එතකොට මේ ශිෂ්‍යයා පාඩම් කරමින් කියලා යම් විදිහකට තිබුණා නම්, ශිෂ්‍යයා පාඩම් කරමින් සිටියේ කියලා තිබුණා නම් ඔබ දන්නවා අවසාන ක්‍රියාව සමගමයි ඒ සිදු වෙන්නේ. එතකොට අවසාන ක්‍රියාව සමගම සිදු වෙනවා නම් ඒ මිශ්‍ර ක්‍රියා. එතකොට මින් බොහෝ වෙලාවට යෙදෙනවා, නැත්තම් පූර්ව ක්‍රියාවක් ද්විත්ව වෙනවා. දැන් කර නටා වගේ කර කර නට නටා වගේ දුනුකම ඒ මිශ්‍ර ක්‍රියා ස්වරූපයට පත් වෙනවා. මේ බව ඔබ හොඳට දන්නවා. ඒ නිසා ඔබට සාර්ථකව ක්‍රියාපද පාඩම හඳුනාගෙන මේ වගේ ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන්. දැන් ලේඛනයේදී වගේම කථනයේදීත් අපිට භාෂාවේ රසවත් බව වැඩි කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරන්න සිද්ධ වෙනවා. ව්‍යාකරණ කියන්නේත් ඒ වගේ එක් උපක්‍රමයක්. දැන් ව්‍යාකරණවලටම අයත් වෙන යුගල පද පිළිබඳවත් අපිට හඳුන්වන්නට පුළුවන් මේ ව්‍යාකරණ ප්‍රභේද යටතේ. සමන්මලි ගුරුතුමී සූදානම් වෙනිනවා යුගල පද පිළිබඳව ඔබට කියා දෙන්න. දුවේ පුතේ, අයෝධ්‍යා කිව්වා වගේ කතා කරනකොටත් හරිම රසවත්. මේ භාෂාව අර්ථ ගන්වන්න වගේම ලිවීමේදීත් ඔබට යුගල පද හමු වෙනවා. ප්‍රශ්න පත්‍රයේදී ඔබ පොඩ්ඩක් අමතක කරනවා, අපි කතා කරනකොටත් මේවා භාවිත කරනවා නේද? එහෙමනම් මේ යුගල පද නේද? නමුත් අපි අමතක කිරීමක් දකින තවත් පද විශේෂයක් තමයි යුගල පද. ඔබට මෙන්න මෙහෙම ඇහුවොත් තමයි ඔබ අමතක කරන්නේ. පද දෙකේම අර්ථ රහිත යුගල පද කියලා අහන්න පුළුවන්. එක් පදයක් විරුද්ධ වූ යුගල පද කියලා අහන්න පුළුවන්. පද දෙකේම සමාන අර්ථ දෙන යුගල පද කියලා අහන්න පුළුවන්. එහෙමනම් අපි කුඩා අභ්‍යාසයක යෙදিলা බලමු කොහොමද මේ යුගල පද හදාගන්නේ. විවිධ විදිහට අහන්නට ඔය ආකාරයෙන් පුළුවන්. දැන් බලන්න, පද දෙකේම අර්ථ රහිත යුගල පද ලියන්න කියලා ඔබට එනවා. දැන් බලන්න, ලටපට පද දෙකේම අර්ථයක් තියෙනවද? ඒ වගේම දනිපණි, දනිපණි ගහලා මම වැටුණා, යන්තම් දනිපණි ගහලා නැගිට ගත්තා. ඒ වගේම ජරමර, මේ ජරමර ASCII මට ඕවත් කරන්න පුළුවන්ද බලන්න. ඒ වගේම ලට්ටලොට්ට, ඔය ලට්ටලොට්ට ටික අකුල ගත්තොත් හොඳයි නේද? දැන් පාඩම් කරන්නත් තියෙනවනේ. ඒ වගේම අනම්මනම්, මේ අනම්මනම් ඕනේ නෑ, ඔය කතාව කෙලින්ම කියන්න. ඔන්න ඔය වගේ ඔබට කතා ව්‍යවහාරයේදී නම් හමු වෙනවා. ඒ වගේම ලිඛිත ලේඛන ව්‍යවහාරයේදීත් ඔය වගේ අර්ථ දෙක පද දෙකේම අර්ථ රහිත යුගල පද හමු වෙනවා. ඔබට දැන් අමාරුවක් අපහසුාවක් නැතිව පිළිතුරු ලියන්නට හැකි වෙයි මේ ඇසුරින්. ඒ වගේම යුගල පද ගැන කියනකොට යුගල පද ඔය සමන්මලි මහත්මිය කිව්වා වාගේ පද දෙකේම අර්ථ රහිත වගේම එක් පදයේ අර්ථයක් තිබිලා අනෙක් පදයේ අර්ථ රහිත පදත් දෙන්න පුළුවන්. දැන් ඉඩම් කියන පදයට තේරුමක් තියෙනවා, කඩම් කියන එකට තේරුමක් නැහැ. ඉඩම් කඩම්, හරක බාන, වතු පිටි, දැන් එවැනි පද වර්ගත් තියෙනවා. ඒ වගේම එකිනෙකට විරුද්ධ අර්ථ දෙන යුගල පද වර්ගිකුත් තියෙනවා. දැන් අපි පුංචි අභ්‍යාසයකින් බැලුවොත් එකිනෙකට විරුද්ධ අර්ථ දෙන යුගල පද කියලා ඔබෙන් ඇහුවොත්, ඔබට පිළිතුරු සපයන්න කිව්වොත් ඔබ මෙන්න මේ වගේ පිළිතුරු ලියන්න ඕනේ. දැන් දුක, දුක කියන පදයට විරුද්ධ පදය යුගල පදයක් හැටියට දෙනවා. දුක නම් සැප, ගුණ දොස්,
ගුණ කියන පදයට විරුද්ධයි දොස් කියන එක. එතකොට එතෙර මෙතෙර ගනු දෙනු මීට අමතරව ඉහළ පහළ දුප්පත් පෝසත් හොඳ නරක ගුණ අගුණ මෙන්න මේ විදිහට යුගල පද වර්ගිකුත් තියෙනවා විරුද්ධාර්ථ පද යෙදෙන යුගල පද මේ විදිහට ඔබ දැක්කහම ඔබට යුගල පද වර්ගය ඕනෑම වර්ගයෙන් අහුවොත් පිළිතුරු දෙන්නට ඔබ දක්ෂ වෙන්නට ඕනේ දැන් භාෂාව කියන්නේ වෙනස් වෙන දෙයක් ඒ වෙනස් වීමට ප්‍රාදේශීය භාෂා වලින් එකතු වෙන විවිධ වචනත් හේතු කාරණා වෙනවා සමන්මලි ගුරුතුමිය අපිට ඊළඟට පුළුවන් ද මේ විදිහට ප්‍රාදේශීය භාෂා වලින් උපභාෂා වලින් එකතු වන වචන කිහිපයක අරුතත් අපේ දූපුතුන්ට පැහැදිලි කරන්න අයෝධ්‍යා ඉතාම වැදගත් ප්‍රශ්නයක් අපේ දූපුතුන් මේ ප්‍රාදේශීය ව්‍යවහාර පිළිබඳව ටිකක් බයයි මොකද එකිනෙක පොත්පත් කියවන්නේ නැතිකම ඇත්තටම පුවත්පත් බලන්නේ නැතිකම විවිධ ප්‍රදේශයන්හි භාෂාව නොදැනුවත්කම නමුත් දුවේ පුතේ අඩුම තරමේ ඔබේ පෙළ පොත් දෙකේ 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ තියෙන පෙළ පොත් දෙකේ වචන ටික වත් කියලා කියන්නේ තවත් බැලිය යුතුයි ඔබ බලන්නට නම් ඕනේ ඔබේ විභාගයේදී මේ ප්‍රශ්නේ ජයග්‍රහණය කරන්නට දීවර භාෂාව අනුව තියෙනවා ඒ වගේම කෘෂි කර්මාන්තය අනුව තියෙනවා නොයෙකුත් මෙටි කර්මාන්තය නොයෙකුත් කර්මාන්ත අනුව ඒ වගේම විවිධ කුල වැඩි ඒ වගේම නොයෙකුත් ප්‍රදේශයන් අනුව ඒ ආකාරයට භාෂාව වෙනස් වෙන අවස්ථා විවිධව තියෙනවා. ඉතින් ඔබ ඉතාමත් ඉහලින් මේ පාඩම පසුගිය සතියක සාකච්ඡා කළා. එසේනම් අද අපි ප්‍රශ්න කිහිපයකින් දල වශයෙන් මතක් කරගනිමු. අපි මෙතනදී ගත්තේ දීවර භාෂාව පිළිබඳව ඔබට අභ්‍යාසයක යොදවන්නයි. ඔබ ඉතාමත්ම දීවර භාෂාවකම අපිට මෙතනදී කියන්න පුළුවන් සීමිත කොටසක් විතරයි. ඒ වගේම කමත් භාෂාවකම සීමිත කොටසක් විතරයි. නමුත් ඔබේ පෙළ පොතේ වචන සමුදායක් තියෙනවා. පුවත්පත්වල විශාල වශයෙන් වචන තියෙනවා. මේ හොයාගන්න කියවන්න ඔබට විභාගයට පමණක් නොවේ ප්‍රායෝගික ජීවිතයටත් වැදගත් වෙනවා. අපි බලමු වචන කිහිපයක්. බලන්න අභ්‍යාසයක්. දීවර භාෂාවේ වචන සඳහා සම්මත භාෂාවේ වචන ලියන්න. ඔබෙන් අහන්න පුළුවන් සම්මත භාෂාවේ කියන වගේම සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන වචන ලියන්න කියන්නත් පුළුවන්. බලන්න ජාලය කියන්නේ දුවේ පුතේ දීවර භාෂාවෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් දැල මාළු අදින දැල ජාලය. ඒ වගේම මේ මාළු දැල අදින මිනිස්සුන්ට කියනවා ජාලියෝ කියලා. ඔන්න ඒකත් මතක තියාගන්න. ජම්පර කළුව. මොකද්ද මේ ජම්පර කළුව? වැහි කබාය. වැස්සට අඳින කබාය වැහි කබාය. ඒ වගේම හැන්න දිරාල. හැන්න දිරාල කියන්නේ ඔරුව අයිති කරුවාට. එහෙමනම් යොත කියන්නේ මොකද්ද? බිලීමන්ද. දැන් යොත කිව්වත් බිලීමන්ද කිව්වත් දෙකම එක වගේ වෙයිද? අර බිලී බාන ඒ නූලේ අග තියෙනවා කටුවක් වගේ. අන්න ඒකට තමයි ඒ සත්වයා අහු වෙන්නේ. ඒක තමයි බිලීමන්ද කියලා කියන්නේ දීවර භාෂාවෙන් නම් යොත කියලා කියන්නේ ඔන්න ඔය වචනේ. තවත් වචන සමුදායක් පෙළ පොත් දෙක ඇසුරෙන් ඔබට ඉගෙන ගන්නට මතක තබාගෙන ඉතාම අවශ්‍ය වෙනවා. අපි දැන් භාෂා සම්ප්‍රදායෙන් ආපහු ටිකක් විවරණ පැත්තට යොමු වෙමු. දැන් නාමපද වර්ග ගැන දැනුම ඔබට තිබිය යුතුයි වෙනවා මේ වෙනකොට. දැන් නාමපද වර්ගයක් තියෙනවා සර්වනාම. සර්වනාම කියන්නේ නාමපද වෙනුවට යොදන නාමපද. දැන් අපි ඒ නියෝජ්‍ය නාම කියලාත් කියනවා. මොකද නාමපද නියෝජනය කරන නිසා. දැන් යමෙකුට තමන්ගේ කතා බහේදී තමන්ගේ ලේඛනයේදී එකම පදයක් නැවත නැවත භාවිතා කරනවට වඩා අපිට ඒක නියෝජනය කරන පදයක් වදන්න පුළුවන්. දැන් අපිට ගස කියන එක රචනාවක් ලියුවොත් පොල් ගස ගැන පොල් ගස තාල වර්ගයට අයත් ගස කියලා දිගටම පොල් ගස මුහුදු කරේ වැඩිපුර වෙනවා එහෙම කිව්වොත් ඒක නීරස වෙනවා. එතකොට පොල් ගස කියලා පළමුවර භාවිතා කරලා අපිට එය කියලා දෙවෙනි වතාවේදී අපිට සර්වනාමයක් හදන්න පුළුවන්. දැන් මෙන්න මේ නාමපද වෙනුවට යොදන නාමපද සර්වනාම. සර්වනාම පිළිබඳ මතකය අලුත් කරගන්න. සර්වනාම පද පිළිබඳ මතකය අලුත් කරගන්න ඔබට අභ්‍යාසයක දුන්නොත් ඔබ හඳුනා ගන්න සර්වනාම කියනකොට අපි බලමු අභ්‍යාසයක්. සර්වනාම පද ඔබට ලියන්න කියලා දුන්නොත් එතකොට ඔබ දන්නවා මම, අපි, එය, ඒක, ඔහු, ඔව්හු ආදී පද සර්වනාම බව. ඒ වගේම තවත් වර්ගයක් තමයි මේ නිත්‍ය බහුවචන පද කියන්නේ. නිත්‍ය බහුවචන පද මේ සාමාන්‍යයෙන් අපිට වාක්‍යවලදී හම්බ වෙනවා. මේ නිත්‍ය බහුවචන පද අනිවාර්යයෙන්ම ආඛ්‍යාතයේ බහුවචන ගන්නා පද වර්ගයක්. සමූහයක් නියෝජනය වෙනවා. සමහර වෙලාවට පෙනුමෙන් එක කෙනෙක් වගේ නැත්නම් එක් පුද්ගලෙක් වගේ දැනෙන්න පුළුවන්.
නමුත් ඇත්ත වශයෙන්ම එතන සමූහයක් අදහස් කරනවා. උදාහරණයක් හැට අපි ගත්තොත් එහෙම අයෙක්. අයෙක් නටත් සුරා මතින්. එතකොට ඒ නටත් කියලා යෙදුවේ නිත්‍ය බහුවචන නිසා. ඇතමෙක් බොරු කියති. ඇතමෙක් එතන පිරිසක් නියෝජනය කරනවා. ඒකයි නිත්‍ය බහුවචන කියන්නේ. කෙනෙක් සත්‍ය ප්‍රකාශ කරති. සමහරෙක් නොපැමිණෙති. කවුරු ප්‍රශ්නාර්ථයෙන් යෙදෙන්න පුළුවන්. ඒ සමූහයක් අදහස් වෙනවා. සමහරු සමහර වෙලාවට මේ ඔබ පටලා ගන්න පුළුවන් මේ නිත්‍ය බහුවචන පද අතර තියෙනවා එකෙක් කියන යෙදුම. එකෙක් කියලා යෙදුනකොට ඔබට ඇහෙන එකෙක් කියනකොට ඔබට තේරෙන්න පුළුවන් මේ තනි පුද්ගලයෙක් කියලා. නමුත් මේ අයෙක් යමෙක් වගේම එකෙක් කියන පදය නිත්‍ය බහුවචන පදයක්. දැන් අයෙක් හැබැයි ඒ වගේම අයෙක් කියන පදය තනිව යෙදුනොත් නිත්‍ය බහුවචන පදයක් හැටියට හඳුනාගෙන බහුවචනයෙන් ආඛ්‍යාතය තබන්න ඕනේ. හැබැයි එක් කියන පදයේ දුවත් අයෙක් කියන පදයට ඉස්සරහට එක් අයෙක් කිව්වොත් ඒක වචන වෙනවා. එතකොට මෙන්න මේ බව හඳුනාගෙන මේ නිත්‍ය බහුවචන පද දුටු වහාම හඳුනාගෙන නිවැරදිව පිළිතුරු ලියන්න ඔබ පුරුදු කරගන්න, හුරු කරගන්න. අපිට මේ අභ්‍යාසයේ ප්‍රයෝජනවත් වෙනවා. ඔබට මේ මතක් කළේ ඒකයි. අරුණ මහත්මිය, මට හිතුණා මේ දරුවන්ට ඒ නිත්‍ය බහුවචන පද ඒ වගේ පද වලදී මේ ස්ත්‍රී ලිංග නාම පද, පුරුෂ ලිංග නාම පද පිළිබඳවත් යමක් කියන්න. ඔබට සමහර විට වාක්‍යයක් දෙන්න පුළුවන්, පහත වාක්‍යයේ සියලුම පද ස්ත්‍රී ලිංග නාම පද බවට පත් කරමින් වාක්‍ය නැවත ලියන්න. එසේනම් ඔබ පුරුෂ ලිංග නාම පදයක් ස්ත්‍රී ලිංග බවට පත් කරගන්නේ කොහොමද? විවිධ ආකාරයට තියෙනවා. සමහර විට ප්‍රත්‍යයෙන් වෙනස් වෙනවා, සමහර විට වෙනමම පදයක් යෙදෙනවා, සමහර විට එක් අකුරකින් පමණක් දැන් කුමරා කුමරී ඔය ආකාරයට වෙනස් වෙන්න පුළුවන්, වෙනම පදයකින් වෙනස් වෙන්න පුළුවන්. අපි පද කිහිපයක් අරන් නිදසුන් බලමු. දැන් බලන්න, පහත සඳහන් නාම පදවල ස්ත්‍රී ලිංග නාම පද ලියන්න. රජ නාම පද, ස්ත්‍රී ලිංග නාම පද බිසව, කුමරා කුමරිය, නයා නැයිනි, කොල්ලා කෙල්ල, බමුණා බෙමිනි, කුකුලා කිකිලි, කොවුලා කෙවිලිය, කොකා කෙකිනි. ඔය ආකාරයට ඔබ තවත් නාම පද සොයලා ස්ත්‍රී ලිංග නාම පද සැකසෙන ආකාරය ඉගෙන ගන්නවා නම් ඉතාම වටිනවා. ඒ වගේම අර සර්වනාම පද වාගේම තවත් ටිකක් සමහර දරුව පටලා ගන්න පාඩම් වර්ගයක් තියෙනවා. පාඩම් පද වර්ගයක් අනියමාර්ථ නාම පද. අනිමාර්ථයක් දැනවෙන නාම පද. මේ අනියමාර්ථය කියන වචනයෙන් අදහස් වෙන්නේ හරියටම අපි හඳුනන්නේ නැහැ. නියමාකාරයෙන් හඳුනන්නේ නැහැ. අපි නිදසුනක් බැලුවොත් එම මිනිසා කියලා කිව්වොත් අපි ඒ දන්න කෙනෙක්. මිනිසා කියලා අපි යදුවොත් ඒ ඔහු අපි දන්නවා හොඳටම. හැබැයි අපි මිනිසෙක් කියලා යදුවොත් ඔහු අපි නොදන්න කෙනෙක්. එතකොට මිනිසා නියමාර්ථයි. මිනිසෙක් අනියමාර්ථයි. දැන් මේ අනියමාර්ථ පද සෑදෙන ප්‍රත්‍ය හඳුනා ගන්න. පුරුෂ ලිංග පද නම් එක් ප්‍රත්‍ය, පුරුෂ ලිංග අනුක්ත පද නම් අකු. දැන් මිනිස් එක්, මිනිසෙක්, මිනිස් අකු, මිනිසකු. ඒ වගේම ස්ත්‍රී ලිංග නම් අක් ප්‍රත්‍ය උක්තයි, අක අනුක්තයි. ගැහණියක්, ගැහණියක. දැන් අපි බලමු පුංචි අභ්‍යාසයක්. මේ අභ්‍යාසයේ ඔබෙන් මෙහෙම ඇහුවොත් අනියමාර්ථ නාම පද දෙකක් ලියන්න. ඒ කියන්නේ මෙවැනි ප්‍රශ්නයක් ඇහුවොත් අහන්නේ අර ව්‍යාකරණ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මුල් කොටසට. එතකොට අපි අනියමාර්ථ නාම පද දෙකක් ලියනකොත් ඔබට පුළුවන් අර එක් ප්‍රත්‍යය යොදලා රෝගියෙක් අනියමාර්ථයි, ශිෂ්‍යයෙක්, ලේඛකයෙක්, නායකයෙක්. එතකොට ඔබට කාන්තාවක්, මවක්, ස්ත්‍රියක් අක් ප්‍රත්‍ය දාලත් යොදන්න පුළුවන්. ඒ දෙවර්ගයේම නිවරදි. දුවේ පුතේ, ඒ වගේම මේ ගෞරවාර්ථ ප්‍රත්‍ය කියලාත් පද විශේෂයක් තියෙනවා. අපි තද්දිත පාඩමේදීත් ඉගෙන ගත්ත අනු අනියාන මූර්ධජනී. එහෙමනම් අපි කෙටි අභ්‍යාසයකයේ දෙමු. ඔබගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ගෞරවාර්ථ වාචී ප්‍රත්‍යයදා නාම පද ලියන්න. තෙරණු කියලා දෙනවා. දැන් බලන්න, තෙරණු කියන පදය තුල තියෙන ගෞරවාර්ථ වාචී ප්‍රත්‍ය. තෙර එකතු කිරීම අනු ප්‍රත්‍ය තෙරණු. ඒ වගේම ඔබට අනි ප්‍රත්‍යයදා ගෞරවාර්ථවාචී පදයක් යොදන්න. මෑණි. මෑණි හැදෙන්නේ කොහොමද? මා කියන ප්‍රകൃතියට අනි කියන ප්‍රත්‍ය යෙදෙනවා. එහෙමනම් පියාණ. පියාණ කියන පදේ හැදුනේ කොහොමද? පිය කියන ප්‍රകൃතියට ආන කියන මේ ගෞරවාර්ථවාචී ප්‍රත්‍ය එකතු වුණා. එහෙමනම් ගෞරවාර්ථවාචී ප්‍රත්‍ය තමයි අනු අනියාන. එපමණක් නොවේ, ඕහු කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. ඔබගෙන් අහන්න පුළුවන් ඕ ප්‍රත්‍යයදා මෙම වචනය නැවත සකස් කරන්න, හු ප්‍රත්‍යයදා
මෙම වචනේ නැවත සකස් කරන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඕ හූ ප්‍රත්‍යයෝදා අප්‍රාණවාචී නාමපද නැවත ලියන්න. රීති හූ, රීති එකතු කිරීම හූ. එහෙමනම් රීති හූ. වෘක්ෂ එකතු කිරීම ඕ වෘක්ෂයෝ. මෙතනදී මෙහෙම එකතු වෙන වගේම ඕ හූ ප්‍රත්‍ය. එහෙමනම් රීති කියන අප්‍රාණවාචී පදය රීති හූ කියනකොට ටිකක් එතන ගෞරව බවක්, එහෙම නැත්නම් බහුවචන ආඛ්‍යාතයක් යොදන බවක් ඔබ මතක තියාගන්නට ඕනි. රීතිහු භාෂාව අලංකාර කරති, වෘක්ෂයෝ ඉදිරි වැටෙති. එතකොට රීතිහු හූ ප්‍රත්‍ය, වෘක්ෂයෝ ඕ ප්‍රත්‍ය. ඔන්න ඔය ආකාරයටත් ඔබට අනුඅනියාන වගේම ඕ හූ ප්‍රත්‍යත් යොදන ආකාරය දෙක බලා ගන්නට පුළුවන් වෙනවා. ඔබට මතකද සමූහාර්ථවාචී පද? දැන් නාම පද වලට පසුව මනම් පදත් එක්ක එහි අගට යෙදෙන පද වර්ගයක් සමූහාර්ථවාචී පද. ඔබ කුඩා කාලයේ ඉඳලම මේ පද හදාරලා තියෙනවා. විමසන්න පුළුවන් ඔබෙන් ඒ මතකය විභාගයේදී. දැන් සමූහාර්ථවාචී පද ප්‍රාණවාචී නාම ප්‍රකෘති සමගත්, අප්‍රාණවාචී නාම ප්‍රකෘති සමගත් යෙදෙනවා. දැන් ප්‍රාණවාචී නාම පදයකට සමූහාර්ථවාචී පදයක් යෙදුනහම එතන පිරිසක් බහු අර්ථයක් එනවා. දැන් මිනිස් කියන එකට කැල කියන සමුහර්ථවාචී පදය යෙදුනාම එතන බහු අර්ථයක් යෙදෙනවා. ඒ වගේම තුරු කියන එකට පෙළ වගේ යෙදුනාම එතන සමූහයක් කියලා අදහස් වෙනවා. එතකොට අපි මේ සමුහර්ථවාචී පද මතක් කරගත්තොත් ඒවා සප්‍රාණවාචී වගේම අප්‍රාණවාචී ප්‍රකෘති වලට යෙදෙන මේ සමුහර්ථ පද මතක් කරගම පුංචි අභ්‍යාසයකින් මෙන්න මේ විදිහට අපි විමසමු. මේ අභ්‍යාසයකින් සමූහාර්ථවාචී පද ලියන්න අපි මතක් කරමු, පෙළගස්සගමු. මේ විදිහට අපට මතක් වෙන සමූහාර්ථවාචී පද: පෙළ, රළ, මුල, කැල, රෑන, රංචුව, සමූහය, ඝන. ඔබට මේ පද අර ප්‍රාණවාචී අප්‍රාණවාචී දෙවර්ගෙම යදන්න පුළුවන්. දැන් තුරු පෙළ, ඇත් පෙළ, මුහුදු රළ කියලාත් දන්න පුළුවන්. ඒ වගේම මූවරල කියලා දන්නත් පුළුවන්. මේ විදිහට මේ සමූහාර්ථවාචී පද මතක කරගමු අපිට විභාගයේදී ප්‍රශ්න ලැබුණොත් පිළිතුරු ලිවීම සඳහා. රූපවාහිනී ජාතික පාසලේ සිංහල විෂය සහ සාහිත්‍ය විෂය ධාරාව යටතේ අද අපි කතා බහ කළේ වියරණ පිළිබඳව. ඔබේ වියරණ දැනුම, ව්‍යාකරණ දැනුම වර්ධනය කරගන්නට අද පාඩම උදව් වෙනට ඇති කියලා අප කල්පනා කරනවා. අද දවසේ පාඩම ඉදිරිපත් කරන්න අපිත් එක්ක එකතු වුණු අරුණ ගුරුතුමාටත්, ඒ වගේම සමන්මලි ගුරුතුමියටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් ඔබ දෙපළට. ඒ වගේම දුවේ පුතේ, අපි සිංහල භාෂාව හදාරද්දී පෙළ පොතේ දැනුම පමණක්ම අපට ප්‍රමාණවත් වන්නේ නැහැ. අපේ ගුරු දෙපළත් ඒ පිළිබඳව සිහිපත් කළා. ඒ නිසා බාහිර පොතපත කියවලා ඒ දැනුම වැඩි කරගන්න අතරතුරේදී විභාගයට සූදානම් වන්නට ඔබට ආරාධනා කරමින් සිහිපත් කරමින් අදත් අපි රූපවාහිනී ජාතික පාසලින් මේ විදිහට ඔබේ නිවහනින් සමුගෙන යනවා. ඔබට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමි. අයිබෝවන්.